මේ මල හරහා ගණදේවියන්ට එන්න පුළුවන් මේ සාරිය හරහා එන්න පුළුවන් කෙස් වැටිය හරහා ඔබගේ අතේ තියෙන පෑන හරහා ඕනම දෙයක් කරහා ගණදේවියන්ට ඔබට ආකර්ෂණීය දෙමීමේ ශක්තිය තියෙනවා ඒ ඒ විභාගයට ලියන අවස්ථාවේදී විශේෂ ආරක්ෂක පද්ධතියක් ඇති කිරීමේ හැකියාව ගණදේවියන්ට තියෙනවා කවදාවත් පන්තියේ වැඩියේ ලකුණු ගන්න දරුවන්ට ඊර්ෂ්‍යා කරන්න යන්න එපා ගුරු අනුට ගිහිල ඒ දරුව ගැන කේලම් කියන්න යන්න එපා ඔබගේ පන්තියේ ඉන්න දරුවෝ ටිකට ඊර්ෂ්‍යා කරලා ගිහිල්ලා ඔබ වෙන පන්තියක ඉන්න දරුවන්ට දානේ දුන්නට වැඩක් මේවා සාමාන්‍යයෙන් ගුරුවරු හෝ දේශකයෝ හෝ මේ පූජා පවත්වන අය කවදාවත් මිනිසුන්ට කියන රහස් නෙමෙයි හෙළයේ ඉන්න කුඩා දරුවෝ මගේ ඇස් දෙක වගේ මේ අය ගොඩගත්තොත් මේ හෙළේ අනිවාර්යයෙන්ම ගොඩ වෙනවා වක්‍රතුණ්ඩ මහාකාය සූර්ය කෝටි සමප්‍රභා නිර්විඝ්නම් කුරු මේ දේව සර්වකාරේෂු සර්වදා උමාසුතම් ශෝක විනාශකාරණම් නමාමි විඝ්නේශ්වර පාද පංකජම් උතුම් උමා මහේශ්වරි අම්මා මෑණියන් වහන්සේගේ දෑසෙන් නැගෙන කඳුළු පිසදා හැකි මේ විශ්වයේ සිටින්නා වූ එකම දෙවියන් උතුම් වූ ආදරණීය ගණ දෙවියන් අදත් ආදරයෙන් සිහිපත් කරමින් එම දෙවියන් පිළිබඳව ඔබ නොදත්තා වූ යම්කිසි කරුණු කාරණාවක් සම්බන්ධයෙන් කතා කරන්නයි දසත ටීවී නාලිකාව තුළින් අදත් අපි මේ හමුවන්නේ මම මාතා ශිවගාමි දැන් ඉදිරියට එන ශිෂ්‍යත්ව විභාගයේ අපේ දරුවෝ බොහෝ දෙනෙක්ට තිබෙන ගැටලුව විභාගය පාස් කරගන්නේ කොහොමද දරුවන්ට වැඩිය උගන්වන ගුරුවරුන්ට හා අම්මට තාත්තට නිවසේ වැඩිහිටියන්ට තමයි මේ හිස කැක්කුම ගොඩාක්ම තියෙන්නේ. ඉතින් දරුවෝ පන්තිවලට අරන් යනවා වගේම අනිත් පැත්තෙන් සෑම නිවාඩු දිනයකම දරුවා එක අතකින් ඇදගෙන දේවාලවලට යන්න ඔන්න දැන් අපේ අම්මලා තාත්තලා පටන් ගන්න කාලය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් පුළුවන් තරම් ගණ දෙවියන්ට පූජාවල් තියෙනවා, පළතුරු පූජාවල් තියෙනවා, නාවනවා, කවනවා. ඊට පස්සේ හිතනවා ඔන්න ගණ දෙවියෝ දැන් මේ ටික ඔක්කොම කරලා දෙයි කියලා. ඉතින් එහෙම නොකරනවා කියන එක දන්නේ ශිෂ්‍යත්වයේ විභාගයට මේ ඉදිරිපත් වෙච්ච දරුවෝ තමයි. නමුත් ඒ දරුවෝ කවදාවත් ඇවිල්ලා ඊළඟට ඉදිරිපත් ශිෂ්‍යත්වයට ඉදිරිපත් ඉන්න අයට ගිහින් කියන්නේ මේ ඕගොල්ලෝ ඔය මෝඩ වැඩේ කරන්න එපා, අපිට ඔය වැඩේ හරි ගියේ නැහැ කියලා කිසිම කෙනෙක් කියන්නේ නැහැ. ඉතින් ඒගොල්ලෝ නිහඬව නිකන් ඉන්නවා. නමුත් මේ වැඩේ හරියට කරගත් අයත් ඉන්නවා. ගණදේවියෝ යාළු කරගෙන ගණදේවියන්ට අදාළ කරන හරිම පුද පූජා ටික හා ප්‍රතිපත්ති මාලාව රැකලා තමගේ බුද්ධිය මෙහෙවලා ගණදේවියන්ගෙනුත් උපකාර අරගෙන ඉතාම ඉහළින් ශිෂ්‍යත්වයේ පාස් වෙච්ච ළමයිනුත් ඉන්නවා. කවුත් ඒගොල්ලොත් ඊළඟට ඉන්න අයට කවදාවත් කියන්නේ නැහැ ඒගොල්ලෝ මේක කරගත්තේ කොහොමද කියලා. රහසක් හැටියට තියාගෙන ඉන්නවා. ඒක තමයි අපේ සිංහලයාගේ තියෙන කුහකකම. හැමදාම මම කියන්නේ මෙන්න මෙතනදි තමයි අපි හැමදාම පරදින තැන. දෙවියන් හැමතිස්සෙම විශේෂයෙන්ම ගණ දෙවියෝ මේක දිහා හැමතිස්සෙම බලාගෙන ඉන්නවා. ඉතින් පළවෙනි උපකාරය කරලා බලනවා යාගේ චරිත ලක්ෂණේ කොහොමද කියලා. දෙවෙනි පාර ඕ ලෙවල් විභාගයේදී ඔබ මේ දේම ගණ දෙවියන්ගෙන් කරන්න ගියොත් එහෙම ඕ ලෙවල් විභාගයේ මං හිතන්නේ ඔබ නොසිතේනා විදිහට අසමත් වෙලා යන්න ඉඩ තියෙනවා. ඒක තමයි දෙවියන්ගේ හැටි. මොකද දෙවියෝ අපි වගේ නෙමේ, හරි සූක්ෂමයි. අපේ චිත්තයට, අපේ විඥාණයට එබිලා, අපේ චිත්ත පාරිශුද්ධත්වය පිළිබඳ ඉතාම ඉහලින් බලන දේවතාවුන් වහන්සේලා තමයි ගණ දෙවියෝ, කතරගම දෙවියෝ, විෂ්ණු දෙවියෝ, මහා දෙවියෝ, ප්‍රධාන දේව මණ්ඩලයේ ඉන්න දෙවිවරු. ඒ අයගෙන් උපකාර ගන්න ඉතාම අසීරු ඒකයි. නැත්තම් සාමාන්‍යයෙන් පොඩි පොඩි දෙවියන්ගෙන් ඔය පොඩි පූජා වට්ටියක් දීලා මුදලක් දීලා වැඩ කරගන්න තත්ත්වයක් තියෙනවා. නමුත් ප්‍රධාන දේව මණ්ඩලයේ එහෙම නැහැ. ඉතින් ශිෂ්‍යත්ව විභාගයේදී අපි ගණ දෙවියන්ගේ උපකාර ගන්නේ කොහොමද? මේ සඳහා ඔබට මාස 3ක විතර ක්‍රියාවලියක් තියෙනවා. විශේෂයෙන්ම මේ අම්මලා තාත්තලාට මම මේක කියන්නේ මාස 3ක විතර ක්‍රියාවලියක සිට තමයි මේකට ඔබගේ දරුවා සූදානම් කරන්න වෙන්නේ. මේ 3 මාසෙම දරුවා නිර්මාංශී කරන්න වෙනවා. ගණ දෙවියෝ සාමාන්‍යයෙන් මේ මස් මාළු පුලුටු අනුභව කරන අයට කැමති හෝ ඔවුන්ට මේ ආකර්ෂණය ලබා දෙන්නා වූ දෙවි කෙනෙක් නෙමෙයි. ඉතාම මංගල මූර්තිය මහා මාතා උමා මහේශ්වරියගේ පූජනීයම වස්තුව තමයි මේ විශ්වයේ ඉන්න ගණ දෙවතාවුන් වහන්සේ. මහා මාතා උමා මහේශ්වරි කවදාවත් ගණ දෙවියන්ගේ තමන්ගේ ඔඩොක්කුවෙන් බිමටවත් තියන්නේ නැහැ, හුලඟක්වත් වදින්න. ඒ තරම් ආදරේ. ඉතින් එවන් වූ පාරිශුද්ධ දෙවි කෙනෙක් තමයි මේ දේව මණ්ඩලයේ සභාපති හැටියට තමයි අපි සලකන්නේ.
ඕනම සුභ කාර්යයකට පෙර ගණදේවියන්ට පහන දැල්වලා ගණදේවියන්ගෙන් අවසරය අරගෙන ආවොත් විතරයි ඊතුරු දෙවිවරු අපිට මේ වැඩේ සඳහා උපකාර කරන්නේ. ඒක විශ්වයේ නීතිය. ඉතින් ඔබ හිතන්න එපා මේ දරුවා මස්මාළු කෑවේ නැහැ කියපු පළියට දෙවිවෝ ඇවිල්ලා මේකට උදව් කරනවා කියලා. එතනදී අපි එක්තරා වෘතයක් රැකීමක් දරුවාට හුරු කරනවා. ඒ කියන්නේ හික්මීමක්. ඒ කියන්නේ විශේෂයෙන්ම මස්මාළු කණ්ඩ ගොඩාක් ගිජු දරුවෙක් මේ පාලනයක් කරගන්න වෙනවා. යම් කිසි කැපවීමක් කරගන්න වෙනවා. එතකොට දරුවා දන්නවා මම මෙච්චර අමාරුවෙන් මේ කාලය තුලම මේ කන් නැතුව මේ පාලනය කරගත්තේ මට මේ ගණදේවියන්ගේ උපකාර ගන්නට අවශ්‍ය නිසා කියලා. එතකොට තමා කරන කාර්ය පිළිබඳව වටිනාකමක් පූජනීය බවක් දරුවාගේ හිතට ඇතුල් වෙනවා. ඒක තමයි අපි නිර්මාංශී කරගන්න කියලා කියන්නේ දරුවාව. ඒ වගේම දරුවාට යම් කිසි ශුද්ධභාවයක් හා මනසේ පැහැදිලි භාවයක් ඇති වෙනවා මේ නිර්මාංශී වීම සම්බන්ධව. ඊට පස්සේ දරුවාට උගන්වන්න ඕනේ, හුරු කරන්න ඕනේ පුංචි ගණදේවි පිළිමයක් තියලා. නිතර මෙයාට හම්බෙන රස කැවිල්ල උදේ ආහාර වේලෙන් කොටසක් ගණදේවියන්ට පූජා කරන්න. ඒ කියන්නේ තමන්ගේ දැන් ඉස්කෝලේ අරන් යන මේ අම්මා දැන් කෑම පෙට්ටියට දාන පොඩි බිස්කට් ටිකක් හරි කෙසෙල් ගෙඩියක් හරි පොඩි ආහාර වේලකින් චුට්ටක් ගණදේවියන්ටත් පොඩ්ඩක් පූජා කරලා යන්න. එතනත් අපි කැපවීම හික්මීම හා දෙවියන් පිළිබඳ ළමයාගේ භක්තිය වැඩි කිරීමක් තමයි කරන්නේ. මේක ඇත්තටම ට්‍රික් එකක්. ඒ කියන්නේ උපක්‍රමයක් ගණදේවියොත් එක්ක ළමයාව සම්බන්ධ කරවන්න දෙමව්පියෝ විසින් කරන්න ඕන උපක්‍රමයක්. ඊට පස්සේ මාසයක් විතර ගිහිල්ලා දෙකක් ගිහිල්ලා අන්තිම සති දෙකේ සෑම මාසයකම ගණදේවියන්ගේ චතුර්ථි දින දෙකක් එනවා. ඒ වගේ ඔය ද්‍රවිඩ ස්වාමිවරු තමයි දන්නේ. ඉතින් මේ මමත් මේ ඉතින් අර ඉන්දියාවේ විදියට හා ඒ ක්‍රම රහස් ක්‍රම අනුගමනය කරන හින්දා ඒ චතුර්ථි දින සිංහල සමහර අය දන්නවා ඇඳුරන් මෑණිවරු පියවරු ඉන්නවා. ඒ අයගෙන් ගිහිල්ලා මේකට උපකාර අරගෙන මේ චතුර්ථි දින දෙක හොයාගෙන මේ දිනය දෙකකින් එකක විභාගයට පෙර සතියකට පෙර දිනයක ඒ හෝරාව මුහුර්තිය මේ විශ්වයේ වැටෙන මොහොතේදී ගණදේවියන්ව කිරිවලින් ආවලා ඒ විශේෂ පූජාව පවත්වලා ගණදේවියන්ගේ ආත්මය හා මේ දරුවාගේ ආත්මයකට බද්ධ කිරීමක් අපි මන්ත්‍ර සජ්ජායනය මගින් කරනවා. ඒ මන්ත්‍ර බලයෙන් තමයි මේ විශ්වයේ තියෙන ඒ නිර්මාණය අපි කරන්නේ. ඊට පස්සේ ඔබ දන්නවා ගණදේවියන්ගේ බලය ඔබ වෙතට පතිත වුණාට පස්සේ ඇත්තටම මේ මල හරහා ගණදේවියන්ට එන්න පුළුවන්. මේ සාරිය හරහා එන්න පුළුවන්. කෙස් වැටිය හරහා ඔබගේ අතේ තියෙන පෑන හරහා ඕනම දෙයක් හරහා ගණදේවියන්ට ඔබට ආකර්ෂණීය දෙමීමේ ශක්තිය තියෙනවා. ඒ වන් වූ මහා බලවත් කෙනෙක් තමයි ගණදේවියෝ කියලා කියන්නේ. බුද්ධියට අධිපති කියලා අපි කියනවා. මංගල මුහුර්තිය කියලා කියනවා. ඉතින් මේ විභාගයේ ලියන වෙලාවට ඒ පෑන ස්වංක්‍රීයව හැසිරීමේ හැකියාව හෝ මතකයේ පිළිබඳ තිබෙන්නා වූ සියලු බාධක දුරලීමේ හැකියාව, විශ්ව චින්තනය හා දරුවා සම්බන්ධ කිරීමේ හැකියාව, ඒ දරුවා වටා අදුරු බලවේග ග්‍රහ බලවේග තියෙනවා නම් ඒවා විනාශ කර දමලා ඒ විභාගයට ලියන අවස්ථාවේදී විශේෂ ආරක්ෂක පද්ධතියක් ඇති කිරීමේ හැකියාව ගණදේවියන්ට තියෙනවා. ඒක තමයි එහි තියෙන වටිනාකම. දිනේ කාර්ය නිමා වුණාට පසුව බොහෝ අය මල්ලඟටත් එනවා. ශිෂ්‍යත්වය නිමා වෙලා විභාග උසස් ලෙස පාස් වෙලා ඇවිල්ලා මේ ගණදේවියන්ට මේ ස්තුති පූජාව දීලා එතනින් ඒ දෙන්නගේ තියෙන පොරොන්දුව අපි ඉවත් කරලා දානවා. ඉතින් මේ පොරොන්දුව ගන්ඩ මේ ගණදේවියන්ගේ කිරණ පද්ධතිය හා ඔබගේ දරුවාගේ කිරණ පද්ධතිය සුසර කරන්නට අවශ්‍ය කරන මූලික ක්‍රියා මාර්ග ටික තමයි මම ඔයගොල්ලන්ට කිව්වේ. නිර්මාංශී කරන්න දරුවා, දරුවට මේ ගණදේවියෝ වන්දනා කරන්න උගන්නන්නට මන්ත්‍රයක් කටපාඩම් කරවන්නට, ඒ වගේම ඔබ මවක් පියෙක් හැටියට කරන්න ඕනේ උතුකම් ටිකකුත් තියෙනවා. කවදාවත් පන්තියේ වැඩියේ ලකුණු ගන්න දරුවන්ට ඊර්ෂ්‍යා කරන්න යන්න එපා. ගුරුවරුන්ට ගිහිල්ලා ඒ දරුවෝ ගැන කේලම් කියන්න යන්න එපා. යම්කිසි දරුවෙක් අමාරුවෙන් ඉස්සරහට යනවා නම් ඒ දරුවාට ඔබ ගිහිල්ලා පොතක් අරගෙන දීලා, සපත්තුවක් අරගෙන දීලා, පෑනක් අරගෙන දීලා, පන්තියේ ටියුෂන් ෆීස් එක ගෙවලා ඒ දරුවාට ඉස්සරහට යන්න තල්ලුවක් දෙන්න. අන්න ඒවා තමයි ගණදේවියෝ ඕගොල්ලන්ගෙන් දකින ගුණ. ඒ වගේම ගණදේවියෝ මේ පින් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ඔබගෙන්, විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන දරුවන්ට මේක කරන්න. ඔබගේ පන්තියේ ඉන්න දරුවෝ ටිකට ඊර්ෂ්‍යා කරලා ගිහිල්ලා ඔබ වෙන පන්තියක ඉන්න දරුවන්ට දානය දුන්නට වැඩක් නැහැ. ඔබගේ දරුවා ඉගෙන ගන්න පන්තියේ ඉන්න ගුරුවරයාගේ සිට සියලුම ඒ දරුවාගේ අනිත් දරුවන්ට දාන වේලක් දෙන්න, උපකාර කරන්න, පෑන් ටික අරන් දෙන්න, පොත් ටික අරන් දෙන්න. ඒක තමයි ගණදේවියෝ ඔබෙන් බලාපොරොත්තු වෙන දෙය හා එතනින් තමයි ගණදේවියෝ ඔබගේ දරුවාට උපකාර කරනවාද කියන තීරණයට එන තැන. මේවා සාමාන්‍යයෙන් ගුරුවරු හෝ දේශකයෝ හෝ මේ පූජා පවත්වන අය කවදාවත් මිනිසුන්ට කියන රහස් නෙමෙයි. නමුත් මාගේ මේ හෙළයේ ඉන්න කුඩා දරුවෝ, මගේ ඇස් දෙක වගේ
මේ අය ගොඩ ගත්තොත් මේ හෙළේ අනිවාර්යයෙන්ම ගොඩ වෙනවා. ඒ නිසා මේ ශිෂ්‍යත්ව විභාගයට ලියන අම්මලා තාත්තලාට මම මේ අවවාදය දී යුතුමයි. එකිනෙකා පරයා හඹා යන්න දරුවට උගන්වන්න එපා. එක එක දරුවගෙන ඇවිල්ලා කේලම් කියන්න උගන්වන්න එපා ගෙදර. අනිත් අයට මෛත්‍රී කරන්න, උපකාර කරන්න උගන්වන්න, දරුවාට ගුණාත්මක භාවය උගන්වන්න. ඉතින් ගණදෙවියෝ අනිවාර්යෙන්ම ඔබේ දරුවාට උපකාර කරනවා සත්‍යයි. ඉතින් උතුමූ මාගේ ආදරණීය ගණදෙවියන්ගේ මහා ආශිර්වාදය ඔබගේ දරුවාගේ ජීවිතය වටත් පවතිවා කියලා මේ මොහොතේදී මා ඔබ සියලු දෙනාටම මගේ මේ දෑත් දෙක හරහා මේ ආශිර්වාදය වෙනවා. ඉතින් ඔබ සියලු දෙනාටම ගණදෙවියන්ගේ ආදරය ලැබේවා.